අද සාමාන්‍ය සමය 4 වෙනි සතියේ සිකුරාදා දවසයි. ඒ වගේම සුද්ධ සභා මාතාවද දවසේදී ප්‍රාණ පරිත්‍යාගී සුද්ධවර අගතා මුනිශ්වරියගේ මංගල්‍ය සමරනවා. අදට નિયમિત පළවෙනි දේව ප්‍රකාශනය තුල දිව යන සිත් කරනා වැකි දෙකකට ඔබගේ අවධානය යොමු කරන්නට කැමතියි. පළවෙනි වැකිය තමයි විවාහ ජීවිතය තුල නිකලල්ව සිටින්න මක්නිසාදයක් කාම මිත්‍යාචාරය දෙන්නවන්නද අයහපත් කල් ක්‍රියාවේ ජීවත්වන්නන්ද දෙනහන්සේගේ විනිශ්චයට ලක් වෙන බැවිනි. දෙවන වැකිය තමයි සම්විධාන වහන්සේ තුල මා සිටින තාක්කල් මම කිසියෙකුට නම් බියවන්ද මනුෂ්‍යයාට මගේ ජීවිතය ගැන කල හැක්කේ කුමක්ද යන්නයි. मे वैकिदिक मेसे दिवयाति शुद्ध सुशेषेतुल अदापट मुन गहन स्नाक जुवाम तुमागे गेल सिंध दमी मे सिद्ध्य संबंधें अपिदाकिन्ने इट हाथ पसिम्म वेनात पनिविद्या मनुष्यंगे दैस सिद्रिये मेक मेहम उनाट देवियान वहां से तुल यहापत करन्न उन मे लोकेदे जीवितेक मनि नैति उनात සදාකාලික ජීවිතය ලබා ගන්න බව අපට පසක් කරනවා. අදට નિયમિત සුද්ධ සුවිශේෂ තුල දිව යන ප්‍රධාන චරිත හතරකට මම ඔබගේ අවධානය යොමු කරන්නට කැමතියි මේ මොහොතේ. පළවෙනි චරිතය තමයි ස්නාක ජුවම් තුමාගේ චරිතය. දෙවන වහන්සේට ගැතිව අසාධාරණයට විරුද්ධව පාපයට විරුද්ධව නිරන්තරයෙන්ම මොර ගහපු ඒ කටහඬ දෙවනහන්සේට තියෙන පක්ෂපාතී භාවය නිසාම පාපතර මනුෂ්‍යයන් ඉදිරියේ තමන්ගේ ජීවිතයේ පුත දෙන ඒ චරිතය. දෙවන චරිතය තමයි හෙරොත්ගේ චරිතය. හෙරොත් තුල යම් කිසි දෙවනහන්සේගේ වචනය සොයන්නට ඒකට ලොල් බවක් දක්වන්නට ආශාවක් තිබුණා. නමුත් තමා ජීවත් වුනේ පාපතරින් එක්ක නිසා ඔවුන්ගේ මනදොල පිනවන්නට සමහර වෙලාවට තමන්ගේ යහපත උඩට නොදෙන්නට ඔහුට සිද්ධ වුණා. තුන්වන චරිතය තමයි හෙරෝදියස්ගේ චරිතය. තමා වරදක් කළ බව දැන දැනත් ඒ වරද පිළිගන්නට නොහැකිව වරද පිළිගන්නා වෙනුවට වරද පෙන්වා දෙන පුද්ගලයාගේ ජීවිතයට අවසානයක් තබන්නට වෙරදරන චරිතයක්. අවස්ථාව ලද තැනින් එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න චරිතයක්. හතරවන චරිතය තමයි හෙරෝදියස්ගේ දියණියගේ චරිතය. ඇය කරන්නේ කුමක්ද කියන දේ ඇය නොදැන නමුත් තමන්ගේ අවශ්‍යතාවයේ ඉටු කරගන්න කෙනෙකුගේ දාතේ මෙවලමක් වෙන අතකොළුවක් වෙන චරිතයක්. අද ඔබ මම අහන්නට අවශ්‍ය මේ චරිත වලින් මම ඉන්නේ කොතනද? මේ චරිතවල ලක්ෂණ මගේ ජීවිතවත් තියනවාද? එසේ තියෙනවා නම් මම සැබවින්ම තෝරගත යුත්තේ කුමක්ද කියන්නයි. ඉතින් ඔබ සිල් දෙනාටම ජස්පීටයි.